एनपीपी आंडवात्तीयन विजिरेहरात अमात्यवरे एमनिसा मेन्न मे परीक्षण कटयुतु आरंभ करन्न पुलुवन् दैन विजिरेहरात मंत्रीवरयाट विशेषयेन्म 2021 10යි 18 වෙන දින පීපී ජයසුන්දර මහත්තයාගේ මැදිහත් වීමෙන් මහජන බැංකුවේ ටවුන් හෝල් ශාඛාවේ ගිණුමක් විවෘත කරන්න කියනවා. ඒක යුනයිටඩ් ෆාමා ට්‍රස්ට් ලිමිටඩ්, ඒ කියන්නේ එක්සත් ගොවි අරමුදල සමාගම. ඒකේ විවෘත කළ ඩොලර් මිලියන 1.25යි 7ක්, රුපියල් මිලියන 29 කෝටියක්. මේකේ අධ්‍යක්ෂකවරුන් වශයෙන් ඉන්නේ එම සමාගමේ අධ්‍යක්ෂවරයා පී මොහන් ටී පෙරේරා, PVGM වීරසිංහ යන අය දෙන්න තමයි මෙන්න මේකේ අධ්‍යක්ෂකවරු වශයෙන් මේ ගිණුම ආරම්භ කිරීමට මහජන බැංකුවේ ඔහු තමයි මැදිහත් වෙන්නේ. එතකොට මෙන්න මේ ගිණුම ආරංචක ආරම්භ කළා ඉන්දියාවෙන් පොහොර ගෙන්න සඳහා 9 කෝටි 24 ලක්ෂයක් මුදලක් ඉන්දියන් සමාගමට ගෙවනවා. එතන ඉතුරු වෙනවා 20 කෝටි 12 ලක්ෂ 50000ක මුදලක්. අන්නේ මුදල මේ වෙනකොට මොනවද වුනේ කියලා රටේ ජනතාව දැනගන්න ඕන. ඒ වගේම ඒ මුදල අවභාවිතා වෙලා තියෙනවද කියලා දැනගන්න ඕන. විශේෂයෙන්ම කියන්න ඕන මෙන්න මේ අධ්‍යක්ෂකවරු දෙන්න ඊට පස්සේ මහජන බැංකුවට දිගින් දිගටම බලපෑම් කරනවා මෙන්න මේ ඩොලර් මුදල් රුපියල් වලට පරිවර්තනය කරන්න. කියන්නේ ඉන්දියාවෙන් පොහොර ගේනවා නම් ඩොලර් නම් යවන්න ඕන, රුපියල් වලට මැදිහත් වෙ කරන්නේ මේකේ දූෂිතයක් වංචාවක් වෙලා තියෙනවා. එම නිසා අපි අල්ලස් කොමිසමට ආද පැමිණිලි කරනවා රාජ්‍ය ගණදෙනු සඳහා පෞද්ගලික ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්ද, පෞද්ගලික ගිණුමකට ආදන් රජයේ මුදල් ඒකට තැන්පත් කරන්න පුළුවන්ද, ඒ මුදල් තැන්පත් කරන්න නීති ප්‍රකාරව එතන දූෂණයක් වෙලා තියෙනවා. එම නිසා මේ මුදල් ඩොලර් වලින් නම් ලංකාවට පොහොර ගේන්නේ රුපියල් වලට තැන්පත් කරන්න මැදිහත් උනේ. එම නිසා පීබී ජයසුන්දරටත් ඒ වගේම පීබී ජයසුන්දර, පී මොහන් ටී පෙරා, පීවීජීඑම් වීරසිංහ සහ මේ සඳහා මැදිහත් වෙච්ච දේශපාලකයන් සහ නිලධාරීන්ට රේව්ව වහම් පරීක්ෂණයක් ආරම්භ කළා, නීතිය ක්‍රියාත්මක කළා. මේ රටේ මහ ජනතාවගේ බදු මුදලින් අහිංසක ජනතාවට බෙහෙත් පෙත්ත නැතුව දුක් විඳින මිය යන අසන්ද වෙන මිනිසුන්ට ඉඳද්දි මොවුන් දේශපාලකයන් සහ නිලධාරීන් හොරා කනවා නම් මේකට නීතියෙන් ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම කියනවා අපි දැන් තියෙන ජනාධිපතිවරයාට සහ විජිතේරත් මන්ත්‍රීවරයාගේ ඕගොල්ලන්ගේ ආණ්ඩුවක් තියෙන්නේ වහම මේවා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි එන්පීපී එකටත් මේ ජනාධිපතිවරයාටත් අමාත්‍යවරයාටත් කියා සිටිනවා. ඒ වගේම අල්ලස් කොමිසමත් මේක වහම් පරීක්ෂණ ආරම්භ කළා රටේ ජනතාවට සාධාරණ ඉෂ්ට සිද්ධ කරන්නයි කියලා කියා සිටිනවා.